ආයේ මචං හලෝ මචං ඉතින් අපි ආයේ මචං පටන් ගන්න හදන්නේ මේ අලුත් තැනක ඉඳන් නෙමෙයි පරණම තැනක ඉඳ 1857 මේක හදලා තියෙන්නේ චතම් ස්ට්‍රීට් එකේ තියෙන ක්ලොක් ටවර් එක මේ මචං මේක මම පටන් ගන්න කලින් මම අහන්න කැමති උඹ ලෙක්සරයක් ඒක ලස්සනම ලියලා තිබ්බා මේ සයිමන් නාව ගත්ත එකම මේ ක්ලොක් ටවර් ගැන කියපු කතාව මේ අපේ පුරුෂ රිංගියක් වගේ කියලා මේක කවියක් ඉතින් ඒක යට ඉඳන් තමයි වැඩේ පටන් ගන්නෙ අංක බින්දුව අංක බින්දුව මෙතන ඉඳන් තමයි මේ පැත්තට ගෝල් රෝඩ් එක පටන් ගන්නෙ මේ පැත්තට කැනි රෝඩ් එක පටන් ගන්නෙ ඉතින් අපි අද මෙතන ඉඳන් වැඩේ පටන් ගන්නෙ මේ මචං ඉස්සලා මේ කතා කරමු දැන් මේ මේ තැනත් ගොඩක් පහුගිය කාලේ පිරීලා තිබ්බ වෙන වෙන සද්ද තිබ්බා පශ්චාත් අරගලය මොකද හිතන්නේ දැන් අරගලය ගැන අරගලෙන් පස්සේ මේ වෙන දේවල් ගැන මෙහෙම ඉතින් ඔකට මචං කතා කරද්දී දැන් ඔකට අයිතිකාරයෝත් ඉන්නවනේ සෑහේ ඒකෙන් අරගලය කියන එක නියන් කතා කරන්න අයිතිද අපිට වගේ ප්‍රශ්න තියෙනවා ඒ කියන්නේ අරගලේ හැමෝගෙම මේ වෙලාවේ මහා ජනතා අරගලයක් වුණාට අරගලෙන් පස්සේ අරගලේ අයිතිකාරයෝ ඉන්නවා ඒ අරගල ගැන කතා කරන්න පුළුවන් ඒ වුණොත් ඉන්නවා අපි ලයිසන් නැති සෙට් එකට සෙට් එක ලයිසන් නැති සෙට් එක කතා කරා මට අරගලේ මචං ආපහු හැරිලා බලන පස්සේ මට පේන නිකන් පොඩි එක්ස්ට්‍රසිමය තත්වයක් කියලා කියන්නේ අපිට ඔය අර එක්ස්ට්‍රසි ගත්තයින් පස්සේ තියෙනවානේ මාර මේ ආදරයක් එනවා ලෝ පතන ප්‍රේමයක් එනවා මේ ඒක බහලා ගියන් පස්සේ ඒ මුකුත් නැති වෙන්නේ අර ඒ වගේ එක වෙලාවක උඩට ඇවිල්ලා නිකන් රට බේර ගන්න ජනතාව වෙනුවෙන් මාරයි කියලා ආපු එක දැන් ආපහු හැරිලා බලන පස්සේ අපිට පේන කැත බලපොරොත්තුයක් විතරයි එක කොහොමද මගේ කුට්ටිය කඩාගන්නේ දැන් තියෙදි කැත බලන්න ඔක අර තිබිච්ච මහා ප්‍රේමණීය ආදරයේ අරගලය කියන චැප්ටර් එක ඉවරයි දැන් පශ්චාත් අරගලය කියන්නේ හරියට මාත් පශ්චාත් භාගය වගේ තමයි ඒකෙදි කැත බලන්න ඕහ් ඉතින් මට දැන් පේන්නේ හිරිකිත කොටස අරගලය ඉතින් හිරි ඇත්තටම පිළිකුල් සහගත කොටස මොකද අපිට පේනවා කොයි වගේද මේ Tamange බලය වෙනුවෙන් තුරුම්පු අදින්න ලෑස්ති වෙන්නේ වෙන කිසිම වෙන කිසිම දෙයක් නැහැ තනිකරම එක ඊළඟ පුළුවන් තරම් ඉක්මනට සංදේ අරගෙන පුළුවන් තරම් ඉක්මනට වැඩි පිටසක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා Tamanට පුළුවන් බල ප්‍රමාණය අල්ලගන්න. ඉතින් ඒ ඒ ඒකත් එක දැන් අපිට මේ සද්ද ඇහෙනවා දැන් අද සිකුරාදා දවසේ රෑ වෙලා දැන් මෙතන තියෙන ෆුඩ් ස්ට්‍රීට් එක මේ දැන් ආයේ මේ සද්ද වෙන සද්ද යන්නේ අපිට අරගල දවසේ ලැහිච්ච සද්ද ටික නෙවෙයි මේ 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 කලාපේ. ගෝට ගෝ හෝම් එක නෙවෙයි ඇයි. ගෝට ගෝ හෝම් එක නෙවෙයි. බැසිල් 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 උත් නෙවෙයි. බැසිල් බැසිල් උත් නෙවෙයි. දැන් ඒ වෙනුවට ආපහු බීට් එකක් ගහනවා මියුසික් ගහනවා මට මාර ආතල් එක දැක්කා ඒ කියන්නේ මිනිස්සු ආපහු එකතු වෙලා මිනිස්සු පාරවල ස්ට්‍රීට් ෆුඩ් ෆෙස්ටිවල් වලට ඇවිල්ලා මියුසික් අහලා බියර් බීලා සතුටු වෙලා යනවා කියන එක ඒක තමයි කොළඹ කියන්නේ මොකද මේ කොළඹ ලයිෆ් එක පොඩියට හරි ආපහු පටන් ගන්න එක මෙතන අර ඌදාරම් ගහගෙන මං හිතන්නේ බෝංචි වැලවල් වවාගෙන රෙදි වනාගෙන හිටපු එක වෙනුවට කොළඹට අයිති කොළඹක් තියෙන නාගරික සංස්කෘතියක් ඒ සංස්කෘතිය තියෙන මිනිසුන්ගේ ජීවිතය ගැන ආසාව වැඩි කරා. ඒක තමයි සිටි කියලා කියන්නේ. මේ අර ගුලි ගහිලා රෑට ලයිට් නිමාගෙන කොහෙට හරි කූඩාරම කස්සට යන එක නෙමෙයි සිටි ලයිෆ් එක කියලා. ඉතින් කොළඹ ආපහු ඇහැරෙනවා. කොයි තරම් අපි කොයි කතා කිව්වත් මිනිස්සු පොඩ වැඩ පටන් අරන් තමන්ගේ විහිං නැගිටින ගේමක් ගන්න. හැබැයි දැන් ඔය අපි දැන් ආයේ අරගල ගැන පොඩි කැලේ කතා දැන් අරගල කාලේ කට්ටිය කොනේ නම් මේ අමුතු කල්චර් එක වෙන අපේ කල්චර් වෙනස් වෙනවා සිටි එකක් හැදෙයි. දැන් ඒක නම දාදී පොඩි අවුලක් තිබා ගෝටා ගෝ ගම දැන් මේ කියන්නේ ගම නමත කරන්න බැරි තැනක් වුණානේ ගම ආයේ ගමම් මාව කියන්නේ අඩු කර අපි දැන් ගෝටා ගෝ සිටි වගේ වුණා නම් පොඩි පෝට් සිටි එක හැපදෙලා තව සිටි එකක පොඩි ලස්සනක් තියෙනවා දැන් මගේ තේ ගෝටා ගෝ ගම කියද්දී අර පප්පා ගම වගේ පොඩි සොමි ගමක් කියලා හදන්නේ ආයේ ඒක නෙමෙයි මුන් හැදුවේ ඇත්තටම අර මයංගනේ වගේ ගම කෙලින්ම ගම අමු වෙන මේ ඒක ඒ ග්‍රාමීය සංස්කෘතියත් ඒ විදිහටම තිබුණා ඒ ග්‍රාම්‍යත් ඒ ලක්ෂණත් ඒ විදිහටම මතු වුණා අන්තිමට ඒක ග්‍රාම විදිහටම ඉවර වුණා. ඒක ඒක වෙච්චදී මොකද නගරයක් ඇතුලේ ගමකට තවත් නක් නැහැ. නගරයක් ඇතුලේ පවතින පුළා ඊට වඩා දියුණු නාගරික ලක්ෂණ වලට තමයි. ඉතින් ඒක ඒ විදිහට ඉවර වෙච්ච එක හොඳයි අපි අපිට ඒක ඉතිහාසයේ මොකක් හරි මේ හැරලා බලන පේනවා නේ මට. මේක මේ වගේ දෙයක් වුණා ඊපස්සේ මේක තමයි වෙන්නේ. වෙන්නේ. ඒකට මීට කලින් පූර්වාදර්ශ තිබුණේ නැහැ. අපි ඉතින් අම්මට සිරින් ලංකාවේ දැකපු නැති ආස්තරයක් වෙන්නේ යන්නේ. ඊට පස්සේ අපිට පේන්න ගත්තා අප්පා මේ මොකද්ද වන් අපි කරගන්න. නෑ ඒක දැන් තව එකක් තියෙනවා දැන් අපේ ඔය මේ ප්‍රශ්නේ පටන් ගන්න මේ මේ අපේ ඉකොනොමික් එකත් එක්ක න ඩොලර් නෑ සල්ලි නෑ මේ පඩි ගෙවන්න දෙයක් නෑ කියලා. හැබැයි දැන් තාමත් ඒ ප්‍රශ්න ටික යම් යම් විදිහකින් තියෙනවා. හැබැයි දැන් මිනිස්සුන්ට දැන් අර පෙට්‍රල් ටික ආයෙ හම්බුනායින් පස්සේ ගෑස් ටික හම්බුනායින් පස්සේ මේ යන්න පුළුවන් වුණායින් පස්සේ ආපහු පොඩ්ඩක් අමතක වෙලා වෙන ආයෙ පොඩි වෙන තැනකට ඉන්න එන්ජොයි කරනනේ. ඔය දින අතරම අරගලේ එන්ජොයි කියන එකත් එක්ක අපි මේ කතා කරමු. මං හිතන්නේ කොහමද අරගලය කියන එක පටන් ගත්තේ මිනිස්සුන්ට ජීවිතේ එන්ජොයි කරන්න බැරි වුණා. ඒ කියන්නේ මිනිස්
ලංකාවේ මිනිසුන්ගේ මම කැමති මේ රට මම දාලයන් නැති එකම හේතුව ඒක. ඒ කියන්නේ මිනිසුන්ගේ තියෙනවා මොනා වුණත් අපේ ඔය ස්පාඤ්ඤේ වගේ රටවල් වල අපිට ආපු අර පෘතුගීසින්ගෙන් ආපු සොමිය වගේ එකක්. ඒ කියන්නේ මොනා වුණත් කැමති සතුටෙන් පොඩ්ඩක් කාලා බීලා සින්දුවක් කියලා ඉන්න. ඔක තමයි මූලික අවශ්‍යතාව. ඒකට ඒක නැති වෙනකොට ඒ කියන්නේ මට ඔතනම තේරුණා ඒ කියන්නේ ගෑස් නැති වුණා. ගෑස් නැති වුණත් කාගෙන හිටියා. ඊට පස්සේ පෙට්‍රල් නැති වුණා පෝලිං වල කොහොම හරි ඇදගෙන වැඩේ පෝලිං වල පව සොමිය පටන් ගත්තා. නැත්නම් ඕ. ඒ කියන්නේ ගිහිල්ලා සෙනසුරාදා ගියන් පස්සේ ඉරි තමයි තාත්තා ගහ විදිහට එතන ඉන්න සොමිය පටන් ගත්තා. ඊට පස්සේ කරන්ට් නැති වුණාම තමයි ඉන්න බැරි වුණේ. ඒ කියන්නේ නිදා ගන්න බෑ. දාඩිය දාලා ඉන්ටර්නෙට් නැහැ. ඉන්ටර්නෙට් නැතුණෙන් පස්සේ මම දැන් තව දුරටත් ඉවසන්නේ නැහැ කවුරුවත්. දැස්ස එළියට බහලා ඉන්න ලොකු මෙකා හරි කවන්නේ ගහලා එළවනවා. තමන්ගේ තමන්ගේ ජීවිතේ වින්දනයට බාධා කිරීම. තමන්ගේ ජීවිතේ පොඩි කාලයක් තියෙන එක විඳින්න දෙන්නේ නැතුව බාධා කිරීම. ජනාධිපති හරි බහලා යන්න ඕනේ. එළවල දැම්මා. ඊට පස්සේ මිනිසුන්ට දේවන තව එක්කෙනෙක් ආවා පොර පොඩ්ඩක් මොන හරි කන්ට්‍රෝල් එකක් හදනවා. අරුන් එළවල දැම්මා පොඩි ඔකසයි පාලනයක් තියෙනවා යමක් කරන්න try කරන යකෝ මෙතන ලයිට් ටික ගෑස් ටික ඕන කියලා තේරුම් ගන්න මිනිහෙක් ඉන්නේ. ඉතින් මිනිස්සු අපව ගාලුවට ගිහින් තමන්ගේ විදියට අමාරු මං හිතන්නේ ඔය ජීවන වියදම් අනම්මනේ කතා ඇත්ත ඇත්ත ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ මිනිස්සු try කරනවා. මිනිස්සු try කරනවා අපව තමන්ගේ ජීවිතේ සතුට කොහොම හරි නිර්මාණය කරගන්න. මං කියන්නේ ඒ සතුට නිර්මාණය කරගන්න අපිට පුළුවන් නම් ආණ්ඩු වලින් සපෝට් කරලා හරි වෙන වෙන පුද්ගලික සමාගම් හරි මිනිස්සු තනියම මොන හරි කරලා හරි සතුට නිර්මාණය කරන්න අපිට පුළුවන් නම් අපිට පුළුවන් ආපහු ව්‍යාපාර හදා ගන්න ආපහු ආයෝජන ගෙන්න ගන්න මොකද දුකෙන් අඩා වැටෙන දණකට ගන්න රටක මිනිහෙක් එන්න සල්ලිද මෙතන හැමදාම කන්න නෑ බොන්න නෑ අපි කීයක් හරි දීපන් කියේ ඉන්නේ නැතුව අපි ප්‍රොජෙක්ට් පටන් ගන්නවා. ඒක ඒක පොඩි දැන් මම මෑතක ඩවුන් සවුත් පැත්තට ගියා මම දැක්ක මිනිස් ස්වාපව ටුවරිස්ලා එයි කියන බලාපොරොත්තු වෙනවා. වැඩ පටන් ගන්නවා. පොඩි කඩවල් හදනවා ඒ සීසන් එකට ලෑස්ති වෙනවා. මාර ඉන්ස්පිරේෂන් එක. ඒක තමයි තේරෙනවා ලංකාව කොහොමුණත් වැටෙන්නේ නැහැ මම කොහොම හරි අල්ලනවා මේකේ. ඔව්. ඒකත් එක්ක දැන් ඔයාලා මොකද තේරෙන්නේ දැන් මේක ඇතුලේ දැන් ඇත්තටම ඉකොනොමි එක පැත්ත ගැන ප්‍රශ්න තිබ්බට දැන් ඇත්තටම ඒකටත් අස්සේ ගිහලා පොලිටිකල් චේන්ජ් එකක් වුණානේ. මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගියා, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණා. ඒතකොට පොහොට්ටුවේ හිටුව මහින්ද රාජපක්ෂ ආගමැතිලා ගිහලා පොහොට්ටුවේ සාමාන්‍ය සුළු පාක්ෂික නියෝජනය කරපු දිනේෂ් ගුණවර්ධන ආගමැති වුණා. කැබිනට් එකේ තේ මේ දේවල් වුණා. පොලිටිකල් චේන්ජ් එකක් කියලා තියෙනවා. මේ පොලිටිකල් චේන්ජ් එක කොහොමද ඔයාලට දැනෙන්නේ කියලා. ඒක ගැන ඔයා රීඩ් කරත් කොයි විදිහට පොලිටිකල් චේන්ජ් මම මේ ලංකාවේ මගේ ජීවිත කාලේ දැකපු ඉන්ටරෙස්ටිං පොලිටිකල් චේන්ජ් එක. කියන්නේ මම මාර කැමති පොලිටිකල් චේන්ජ් එක. ඒකට හේතුව තමයි ගෝඨාභය කියලා කියන්නේ ලක්ෂ 69ක් අන්ති දීලා ලංකාවේ ජාතිවාදී ආගම්වාදී කුලවාදී ඔක්කොම තියෙන වාදීන් ටික එකතු වෙලා පත් කරගත්ත වැඩ කරන අපේ විරුවා. හැබැයි ගෝඨාභය කියලා කියන්නේ ඒ පාපය කරගහපු මිනිහා මිසක් මම කියන්නේ නැහැ මේ මිනිහා තමයි පව්කාරය කියලා. මිනිහාගේ වෙන වැරදි ඇති. හැබැයි ජනාධිපති වුණෙන් පස්සේ කරපු වැරදි ප්‍රමාණය මහින්දත් එක්ක සාපේක්ෂව බලද්දි මට අහිංසකයර තමයි ඇත්තටම ගහලා ඉන්නේ. එහෙම තමයි උනේ පරිප්පෝ කෑවා. ඉතින් දේශපාලනේ එහෙමයි කියලා හිතමු. හැබැයි ඊට පස්සේ ඔය කියන කවුරුත් හිතේ නෑනේ මේ වැඩේ බාර ගන්න පුළුවන් තැනක. ඊට පස්සේ මොකද උනේ? ආවේ ලෙව්වෙන් පස්සේ ආවේ පොහොට්ටුව පසුබැස්සා. පොහොට්ටුව පසුබැස්සම අනිත් පැත්තට ආපු දෙය මත පොහොට්ටුවට විරෝධී ආකල්ප විතරයි දේශපාලන විදියට ආවේ. ඒ කියන්නේ අරුන්ගේ සල්ලි ටික ගනින් හොරු අල්ලපම් මුංව හිරේ දාපම් මෙහෙන්නේ. කාටවත් හැඟීමක් තිබුණේ අපි මේ වෙලාවේ ඉන්නේ කොතනද? මේක හරියට අර නිකන් බෝට්ටුව යනකොට තොටියට ගහලා එළවනවා වගේ සීන් එකක්. ඒ කියන්නේ එතනින් එහාට කොහොමද යන්නේ කියන්නේ. ඒකට ඒ වෙලාවේ එතන පොරකකා ඉඳලා තේරුමක් නැහැ. ඔතන එතනදී මම දකින දේ තමයි මැදමාවත තමයි මම කියන්නේ රණිල් කියන්නේ. රණිල් කියන්නේ පොහොට්ටුවක් නෙමෙයි. JVP හෝ විපක්ෂය නෙමෙයි තනි මිනිහෙක් පාර්ලිමේන්තුවේ හිටියා. ඒ මිනිස්සයා ලොකු දේශපාලන පරිණතයක් තිබුණා. ඒක එක්ස්පීරියන්ස් එකක් තිබුණා. කොහොමද වැඩ කරන්නේ කියලා. හා එයාට යම්කිසි සැලසුමක් තිබුණා. ගේම් එක ප්ලේ කරගන්න ඉදියක් දන්නේ. මම මිනිහා මතන් ගෙදරට වෙලා Netflix බලලා Churchill ගැන හොඳට බලාගෙන ඉඳලා සමහර වෙලාවට House of Cards උත් බලන්නේ බලලා වැඩි හදාගත්තම කොතනින්ද පිච් එක ගන්නන්නේ මම හිතන විදිහට ඒ කියන්නේ අර දේශපාලනේ හරියටම ඉවල්ලා සැලසුම බලලා ඉත්ත ගන්නට ඇදපු එකේ මාරම සූර දක්ෂතාවයක් හොඳට Taman දන්න පිට්ටනිය සෙල්ලම් කරපු තරංගේ වීරයා මේ රනිල් වික්‍රමසිංහ වුණා මං එතනදී මිනිසුන්ගේ පැත්තෙන් ඉන්නකොට ඉඳන් බලනකොට මට හිතෙන්නේ අපිට ගන්න තිබිච්ච හොඳම මැදමාවතේ. මොකද මේ වෙලාවේ අපි මෝඩ විදියට අරුන්ගෙන් සල්ලි දීපන් හොරු අල්ලපන් කිය කේ හිටියට අපේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒකට මේක අර ප්‍රතික්‍රියා දැක්වීම. يعني මොකෙක් හරි අපිට කරා අපි උන්ට ප්‍රතික්‍රියා දැක්වීම. ප්‍රතික්‍රියා දැක්වීම කියන්නේ හොඳ දේශපාලන සාධකයක් නෙමෙයි. මේ වෙලාවේ අපිට තියෙන්නේ නිර්මාණශීලී පොසිටිව් එළඹුමක්. හරි අපි
අපි ප්‍රශ්න පස්සේ බේරගමු. අපිට මේ වෙලාවේ තියෙනවා වෙන වැඩක් කරන්න. මොකද අන්නේ මේ වැඩේ රට ගහුවා රනිල් වික්‍රමසිංහ කියනවා. ඉතින් ඒකදී ඒකින්ද තමයි මම නිවිතරන්නේ මේ අනිත් මිනිස්සුත් පැත්තකට වෙලා හරි මිනිහා කරයි. වෙන කවුද ඉන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. මූ නැත්තම් කවුද ඉන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. නෑ ඕකේ තමයි මම දැන් තව ඊළඟ ප්‍රශ්නට එන්න කලින් මැදින් පොඩි ප්‍රශ්න දාන්න. මොකද මට මතකයි චින්තක මාත්‍ය කලින් කලින් මචන් ප්‍රෝග්‍රෑම් එකේ කියන මේ ඉස්සරහට පොලිටිකල් පාටිස් ඉවරයි. කියන්නේ ඊළඟ ඉලෙක්ෂන් එක අපි දැන් ඊළඟ ජනාධිපති වර්ණයක් ගැන කතා වෙනවා, මහමැති වර්ණ කතා වෙනවා. මේ පොලිටිකල් පාටිස් දැන් කිසිම වැඩක් නෑ ඉස්සරහට. වෙන විදිහ තමයි ලංකාවේ පොලිටික්ස් වෙන්නේ කියලා. ඒකේ පෙර නිමිත්තද මේ උනේ නැත්තම් දැන් අතට පාටිස් ඉවරයි. කියන්නේ UMP ශ්‍රී ලංකා, JP පොහොට්ටු. කොහොමත් පක්ෂ ඉවරයි නේ. කියන්නේ පක්ෂ ඉවරයි කියන්නේ කිසිම පක්ෂයකට බලයට එන්න බෑ. එකතු වෙලා සන්ධානගත වෙලා මොකකට හරි විරුද්ධ බලවේගයක් විදියට එන්න වෙන්නේ. හැබැයි මේ වෙලාවේ මිනිස්සු තවදුරටත් ඒ පක්ෂවලට වෙලා තියෙනවා. ඒ කියන්නේ පක්ෂ කැලි ගැලවෙන්න නැතුව බේරගන්න. දැන් JP එක හයිට් පාක් එකේ වැඩක් තිබා කියලා වුණා. දැන් මොකද JP එකට තියෙන බලය? ඒක JP එකට බෑ. දෙවනිදා තියෙන එකත් එකතු වෙලා වැඩක් කරන්න බෑ. උන් දෙකොල්ල දෙවිදියකට තියෙන. ඒතකොට මේ දෙවනිදා තියෙන වැඩේ පෙරටුගාමි එකක් තියෙනවා. ඒතකොට පෙරටුගාමි එක සජිත් මේ ඒක හරියට පෙරටුගාමි කෝජරා කරනවා. සජිත් තමයි ඊළඟ නායකයා වෙන්නේ. ඒතකොට ඒකද පෙරටුගාමි දේශපාලන. මෙන්න මේ විදිහට පක්ෂ ඇතුලේ අර්බුදයකට යනවා කියලා මම හිතන්නේ. මේ JVP එක දවන්ත අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. මොකද JVP එකට ලොකු චෝදනාවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ සපෝට් කරනවා කියලා. ඒතකොට මම හිතා මම පුද්ගලික විශ්වාස කරනවා ඒක තමයි ස්ට්‍රැටජි එක වෙන්න ඕන කියලා. බලද තමන් ප්‍රධාන විපක්ෂය වෙන්න බලනවා නම් මේ වෙලාවේ නිකන් අනිත් හාල්කාරී ටික පැත්තකට කරගන්න පුළුවන් විදියකට තමයි ගේම ප්ලේ කරන්න ඕනේ. ඉතින් ඒකෙදි පක්ෂවලට වඩා මම හිතන්නේ වෙන සුවිශේෂ කණ්ඩායම් මතු වෙනවා කියන්නේ. කියන්නේ සුවිශේෂ මිනිස්සු වටේ අපිට හොඳටම පේනවා ඔය අරගලයේ කාලේදී හැමත් හොඳ හෝ නරක වෙන තරුණ ප්‍රජාවක් ලොකු උනන්දුවකින් දේශපාලනය ඇතුළට බහලා තියෙනවා. ඒකෝ වෙන තමන්ට ඉඩ හම්බ වෙන ඕනම් පක්ෂයකින් එළියට එන්න බලන. ඒ කියන්නේ ලිබරල් බලවේග තියෙන්න පුළුවන් කොහොට්ටුව ඇතුළේ. ඔව්. ඒ පොහොට්ටුව ඇතුළේ ලිබරල් බලවේග වලට මේ ලිබරල් මේ ලීඩර්ෂිප් එකක් තියෙන කට්ටියට එළියට එන්න පවර කාම්ප වෙන්න. ඒකට UMP එකෙන් එන්න පුළුවන්. තමයිලා සජිත් මගේ මම හිතනවා සජිත්ගේ පාටි එක කැඩිලා යන්න ඉඩ තියෙනවා. කැඩලා ගිහිල්ලා වෙන මේ විදිහට පක්ෂ ඇතුළේ තිබිච්ච කේන්ද්‍රය කැඩෙත්. කැඩලා වෙන විදිහකට නැවත කේන්ද්‍රගත වෙන්න සිද්ධ වෙනවා. එතනදී මම හිතන්නේ අර පාක්ෂිකත්වයේ කියන එක කැපුවත් පොළ කැපුවත් මේ කැපුවත් රතු කියන එක නෙමෙයි තමන්ට තියෙන මිෂන් එක මොකක්ද. එතනදී තමයි ඒකොල්ලෝ මේ දේශ පොලිටික්ස් එක ඕකේ දැන් චින්තා කියපු කතාවත් එක දැන් මේ දැන් අර කිව්වනේ මේ UMP රනිල් JP ගත්ත එක්ක ඔය එහෙම වුණ පොඩි ආතල්ලෙකුත් දැන් රනිල් JP ගත්ත එක්ක ලව් එකක් තියෙනවා සජිත් ප්‍රවේද ලව් එකක් වහනවා මේ පෙරටුගාමි දෙපැත්තම වමයි දකුණයි පොඩි බැලන්ස් එකක් ගහ ගන්නවා. ඒ කියන්නේ පෙරටුගාමි වල අරගොල්ල රනිල් එක්කද අපි සජිත් එක්ක ඒ පෙරටුගාමි කලින් උත්සන කුමාර් ගුණරත්න මේ පාස්පෝර්ට් සිද්ධියක් හරි මොකක් හරි එක්ක මහින්දලගේ කාලෙත් ඔයගොල්ලෝ පුතපටයක් තියෙනවා නැත්නම් එයාට එන්න බැරි වෙලා ලංකාවේ මහින්දලගේ සපෝට් එක යටතේ නේ ආ ඒ වගේ ඉතින් මේ මම හිතන්නේ දීප්ති ලියලා තිබ්බා ටිකක් ලස්සනට කියන උබලා ගහන ගේම් එක මට පේනවා කියලා. එහෙම එකක් දේශපාලනයේදීත් එහෙම ස්ට්‍රැටජි පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි තියෙන ස්ට්‍රැටජි වල තියෙන අවුල ලංකාවේ දේශපාලන පක්ෂවල තියෙන නෙගටිව් ස්ට්‍රැටජි. ඒ කියන්නේ කාට හරි විරුද්ධව තියෙන. ඒ වෙනුවට Tamanta කරන්න ඕන මෙන්න මේකයි කියන එක. මම කියන හොඳ හෝ නරක එහෙම මම පෙනී ඉන්නේ මෙන්න මේ වැඩේ වෙන්නේ. මම මොකටද කාගේ හරි උදව් අරගෙන මම මේ වැඩේ කරන්නේ. එහෙම මිසක් මම අරූට තරහ තමයි දේශපාලනේ. අනිත්තම දැන් අර කලින් කව කිව් කතාවත් එක දැන් මේ දැන් මේ රනිල් ජනාධිපති වෙලා ඉන්නවා ආණ්ඩුවක් හැදිලා තියෙනවා. හැබැයි ගොඩක් තැන්වල කියන කතාව මේ රනිල්ට ජනමතයක් නැහැ. ඒක එක මන්ත්‍රීකමත් ඒක ජාතික ලැස්තුවෙන් හම්බුනේ. දැන් ඉන්න ආණ්ඩුවට ජනමතයක් නැහැ. ඒ ජනමතය නැති කට්ටිය කොහොමද ඉන්නේ කියලා චෝදනාවක් තියෙනවා. ඒක ඇත්තටම හරිද? මම හිතන්නේ එංගලන්ත ජනාධිපතිරත් කරත්තා කියත හැකි පින් ජනාධිපති පළ කියලා ඕන්නන්නේ. ඒ කියන්නේ සංදයක් කියලා නෙවෙයි යන්නේ. ඒ තර්කය ගත්තොත් මං හිතන්නේ මේ එහෙමයි. ඒක තමයි මේ මොහොතේ අවශ්‍යතාවය. ඒ කියන්නේ එකක් තමයි පාර්ලිමේන්තුව කියන්නේ ජනමතය නියෝජනය කරන තැන. ඔව්. ජනමතය අවුරුදු 5කට හම්බුනේ රාජපක්ෂලට. ඔව්. පොට්ටුව. ඒතකොට ජනමතය අපි එහෙම මේ ජනමතය කියන අදහසින් ගත්තොත් අපි ජනමතය කොල්ල කාලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ අපිට කියන්න බෑනේ ලංකාවේ 169ක් ඇවිල්ලා තමයි ගෝඨා බේලෙව්ව කියලා කියන්න බෑ. ගෝල් ෆේස් එකට 169ක් ආව වෙන්න බෑනේ. එතකොට මේ 169 ඉන්නවා. මේ 169 කැමැත්ත අපි මොකක් හරි හේතුවකින් යටපත් කරලා තියෙනවා. මං කියන්නේ නැහැ ඒක වැරදි කියලා. මම කියන්නේ ජනමතයේ පැත්තෙන් ආවොත් ඒක. ඒක ජනමතයේ තියෙන්නේ පොහොට්ටුවට. ඒක පොහොට්ටුවේ ජනමතය අවුරුදු 5ක් දක්වා තියෙනවා. ඔව්. එතකොට අවුරුදු 5ක් දක්වා තියෙනවා කියන එක විස්තරයෙන් අපි එකඟ වෙලා තියෙනවා. ඔව්. ඉතින් අපි ඒක නැහැ කියනවනම් එහෙනම් අපි ජනමතයේ මුලින්ම කඩලා තියෙනවා. ඒක ජනමතයේ ඇත්තටම ලොකුවටම විදහැලා තියෙන ගෝඨාභය. එයාට ඉවත් වෙන්න ඕනේ නැහැ එහෙනම්. මොකද එයාට ජනමතයේ තිබුණා අවුරුදු 5ක් ඉන්න මොකටද ඉවත් වෙන්නේ? එයා ජනමතේ පාවල දීලා තියෙනවා. ওই ජනමතය කතන්දරේ හරියන්නේ නැහැ. මං හිතන්නේ පාර්ලිමේන්තුවේ ඒ වෙලාවේ කරන්න තිබිච්ච වැඩේ ආයි ඡන්ද වලට යන්න බෑනේ.
රට මේ වෙලාවේ කලිසම ගැලවිලා තියෙන හැටියට ආයි තන්දවලට ගියොත් එම අමුඩෙත් නැතුව යන්නේ. ඒතර ඒ වෙලාවේ කවුද මේක කරන්න පුළුවන් නියුට්‍රල්ම මිනිහා. කියන්නේ නිකම් මේ මේ තමන්ගේ පක්ෂය අම්මනම් කොට දාන්න යනවා නෙමෙයි. මේ වෙලාවේ මේ වැඩේ වැඩේට මූණ දෙන්න පුළුවන්. මං කියන්නේ non political period එකක් එනවා කියලා ඒ වෙලාවේ. ඒක අපි පොඩ්ඩක් දේශපාලනය තුලදී දේශපාලනය පිටත තේරුම් ගන්න ඕන කාරණා. මම හරියට UMP කතාවම තේරුම් ගන්න නැහැ. ඒ කියන්නේ UMP වැඩ කරන කට්ටියත් ඒක තේරුම් ගන්න නැහැ. ඒක, ඒ කියන්නේ අපිට අවුරුද්දක් හෝ දෙකක් තියෙනවා පොලිටික්ස් පැත්තකට දාලා මේක එන ක්‍රිටිකල් තැනක් විදිහට බලන්න. ඒ කියන්නේ Tamanට තමන්ගේ දේශපාලන මතවාදය නිර්මාණය කරන්න දේවල් කරන්න පුළුවන්. ඒ වුණාට අපි හැමතිස්සෙම තේරුම් ගන්න ඕන මේ රටේ ආර්ථිකයත් එක්ක අපි ලොකු දරුණු සෙල්ලමක ඉන්නේ. හා මිනිස්සු ඉන්නේ මිනිසුන්ට දේශපාලන නෙමෙයි ජීවිතයක් තියෙනවා. මිනිසුන්ගේ ජීවිතේ සෑහෙන අවුල් සහගත තත්ත්වයක තියෙනවා. තර මේ වෙලාවේ අපි නිකන් බොරදියේ මාළු බානවා වගේ සීන් එකක් කරනවද? එහෙම නැත්නම් අපි ඔව් මේ non political period එකක් ගත කරන අපි දේශපාලනය කරන්නේ නැහැ මේ වෙලාවේ ආණ්ඩුවත් එක්ක. අපි ආණ්ඩුව කරන හොඳ දේවල් වලට support කරනවා අනිත් දේවල් වලට මේ සම්මනා දෙකට අපි කියන්නේ මේ 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 constructive criticism එකක් දෙනවා. ඒ කියන්නේ සාධනවාදී කියන හොඳ දෙයක් කරන්න පුළුවන් විදිහ විචනයක් දෙනවා. හැබැයි දැන් ඔයාලා පොඩි විරෝධයක් පළ කරා. ඒකම දැන් කියනම කතාවත් දැන් පෙරටුගාමි කට්ටේ අන්තරේම කියන අපි මේ පාර්ලිමේන්තුවෙන් එළියේ වෙනම ජන සභාවක් හදන්න ඕනේ. මේ පාර්ලිමේන්තුවයි පිළිගන්නේ මේක මේ 225 පිළිගන්නේ ව්‍යවස්ථා පිළිගන්නේ. ඒක ප්‍රැක්ටිකල්ද? කියන්නේ එහෙම දැන් මේ ව්‍යවස්ථා වෙන්නේ මේ පාර්ලිමේන්තුව හදලා තියෙන්නේ. තා එළියේ එකක් හදන්න පුළුවන්. අර ඔයා ජොකයිලව තාමත් වළංගුද? මම පාර්ලිමේන්තුවේ ජොකයිල්ලන්නේ පාර්ලිමේන්තුව එපා කියලා නෙමෙයි. මම පාර්ලිමේන්තුවේ ජොකයිල්ලන්නේ පාර්ලිමේන්තුවෙන් මිනිස්සුන්ගෙන් ආරක්ෂා කරගන්න වෙනවා නම්. මේ මෙතර රකවල් දාලා තවදුරටත් පාර්ලිමේන්තුව වළංගු නැහැ කියන එක. يعني වහම උඹලා ප්‍රශ්නේ තේරුම් ගන්න. මේ දේශපාලනේ මේ විදිහටද කෙලවර වෙන්නේ යන්නේ කියන ප්‍රශ්නේ. ඒක ඒ අනතුරු ඇඟවීම ඇත්තටම මේ තීරණාත්මක එකක් වුණා. තව ටිකෙන් පාර්ලිමේන්තුවට ගහලා. එතකොට ඒ වෙලාවේ ඒ අනතුරු ඇඟවීම මිනිස්සු මං හිතන්නේ ගොඩක් කරමින් හිටියා. මන්ත්‍රී කෙනෙකුට එන්න බැරි නම් මිනිස්සුන්ව මුණ ගැහෙන්න තවදුරටත් දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එන්නේ අවධාරණය කිරීම මිසක් මම ඇත්තටම මේ මම ප්‍රතිසංස්කරණ වාදියෙක් මම කොයි වෙලේකවත් මේ තියෙන සිස්ටම් එහෙම් පිටින් ගලවලා වෙන සිස්ටම් පැල කරන්න යනවා නෙවෙයි මම ඒ වුණාට මට මොකක් හරි එකක් හිතනවා නම් මම පැරලල් සිස්ටම් එකක් ඒක සමාන්තරව ක්‍රියාත්මක කරලා පෙන්නනවා මේක මේකට වඩා ප්‍රැක්ටිකල් කියලා ඒක නැත්තම් නෑ නෑ ඒකට ඒ වෙනුවට පෙරටුගාමී කියලා කියන්නේ මම හිතන්නේ ලංකාවේ ඉන්න මේ ලදරු වලිප්පුවක් වගේ තියෙන පක්ෂයක් ඒක ඇත්තටම මොනවාද කියන්නේ කියලා මට තේරෙන්නේ නෑ ඒ කියන්නේ දැන් පාර්ලිමේන්තුවෙන් එළිය ජනමතයක් හදමු කිය කී ඉඳලා ගිහලා හජිත් එක්ක මොකද්ද කරන්නේ? හජිත් පාර්ලිමේන්තුවෙන් එළිය ජනමතයක් නියෝජනය කරනවා. මං හිතන්නේ එහෙම එකක් තත්ත්වයක් තියෙනවා කියලා. සජිත්ලා ඉරුණි කාලා එක්ක දැන් ඒ පාර වෙන මොකද්ද ගේම් මලක් කරනවා. ඊට පස්සේ ආයි කොයි වෙලාවක හරි පාර්ලිමේන්තුව කඩපන් එළියට බහැපොනේ. ඒ එහෙම විහිළු සැප වෙන පක්ෂයක් තියෙන්න ඕනනි පොඩි පක්ෂ වලට අයිතියක් තියෙනවා. ඒ වගේ පොඩි කල්ප වැඩ කරන්න. අපි දැන් තව එකක් තියෙන පොලිටිකල් කැලේ කතා කරන එක පොඩක් පස්සට තියාගෙන මේ දැන් මේ හදිච්ච අවකාශයත් එක්ක දැන් අත්වගතවතු ආට්කාරයෙක්නේ ලංකාවේ ආර්ට් එකට දැන් හරි චාන්ස් එකක් තියෙද මේ ආර්ට් එක ලංකාවේ ගොඩක් දේවල් දැකලා තියෙන හැබැයි අපි හිතන මේ ආර්ට් එක මේ මේක ඇතුළේ හදා ගන්න දැන් වෙලාවක් එයිද මේමය කියන්නේ ෆිල්ම් ගත්තත් මියුසික් ගත්තත් මම ඇත්තටම විශ්වාස කරන්නේ කියන්නේ මහින්දලගේ කාලේ තමයි ආර්ට් වලට හොඳම කියන්නේ මොකද අපිට අර්බුදයක් එන්නේ එන්න තමයි අර්බුදේ ආර්ට් පැත්තට වාසි තියෙන්නේ ඒක අපිට කියන්න කතන්දර තියෙනවා මේ 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 කරන්න වැඩ තියෙනවා මොකද හැම අර්බුදයක්ම එන්නේ අවස්ථාවකුත් අරගෙන. ඒකර ඒක පාවිච්චි කරන්න කොහොමද කියන එකයි වැඩි. අපි නිකන් අර්බුදේ කෑල්ලෙම එලිලා හිටියොත් අපිට අරක නැති වුණා මේක නැති වුණා මේක දීපන් අරක දීපන් කිය කිය හිටියොත් එහෙනම් අපි එලිලා ඉන්නේ මේ වැඩේ කරන පැත්ත නෙමෙයි නොකරන පැත්ත. ඒකර එහෙම වුන් ආටිස්ලා නෙමෙයි. ආටිස්ලා කියලා කියන්නේ මිනිස්සු නෙමෙයි. නවකතා ලියපු අරුන් මේ හිරගෙවල් ඇතුලේ ඉඳගෙන කන්න බොන්න නැතුව තුන් නවකතා ලියලා තියෙන. මේ නවකතා අපි අදත් කියෝ. ඒ ආත් කියන්නේ ඒ වගේ දෙයක්. ආත් වලට සැපෝන් නැහැ ආත් වී වෙන්නේ. මේ වැඩේ තියෙන්නේ අපි දන්නවද අපේ ආත් එක එළියට අරගෙන යන්නේ. අපි මේ ලංකාව දැන් අපි ගත්තොත් එහෙම කැලණිගගේ නායාමතු වෙලා ඔය මල් උස්සගෙන ගිය එකත් ආත් එකක් තමයි. ඔවා නිකන් ෆෝක් කාඩ් ජන කලාවක් නේද? එතකොට ඒ වගේ ආත් කරන්න පුළුවන් ඕන. එහෙම නැත්නම් අර සේහාන් කරුණාතිලක වගේ අපිට ලංකාවේ කතා එළියට කියන්න පුළුවන් විදියට කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙලාවේ මේ shift එක අපි ගන්නවද? අපි දූපතක් විදියට ඉඳලා ඉස්සරහා අපිට තව ලෝකයක් තියෙනවා කියන එක. අපි දැන් ඩොලර් දිහානේ බලන්නේ අපි රුපියල් දිහා බලලා වැඩක් නැහැ. ඒකනම් අපි ඩොලර් දිහා බලනකොට අපි ඩොලර් වලින් ගනුදෙනු කරන ලෝකයක් දිහා බලනවා. ඒක ලෝකික සංස්කෘතියක් ගැන අපි දන්නවා. ඒකට අපිට දැන් online internet අනම්මනම් ඔක්කොම කේමල් ටික තියෙනවා. අපිට ඕන කරන තාක්ෂණය තියෙනවා.
අපි හැම එකෙක්ගේම අතේ drone එකක් හරි තියෙනවා. ඔව්. මේ වෙන් අපිට කරන්න බැරි නะ. මොකද මේ ආණ්ඩුවකට අවිල්ලා ආඩ්කොට දාන්න කියලා යෝජනා කරන්න බැනික තරක් කතාවක් නේ මිනිස්සු කරන්න ඕනේ වැඩි. ඒක මම හිතන්නේ නිර්මාණාත්මක භාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ ආටිස්ට්ලගේ තියෙන ප්‍රශ්නද? කියන්නේ ආටිස්ට්ලට උපදේ තියෙන ප්‍රශ්නේ. ආටිස්ට්ලගේ විතරක් නෙමෙයි. අපේ දූපතක් කීමේ වාසිදාය ඔය මම හිතන්නේ අපේ මේ කවුද සුජිත් අක්කරවත් එහෙම ඔක ලස්සන ඉතිහාසෙන් දැන් අරන් කියනවා. කියන්නේ මේ දූපතක් කීමේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි දූපතක් වුණාම මේක තමයි ලෝකේ තියෙන ලොකුම එක කියලා මේක අස්සට පරිං කරින් ද ඉන්න සෙට් එකක් හදනවා. අනිත් කට්ටිය අපි ඉන්නේ චූටි දූපතක යකෝ එළිය ලෝකයක් තියෙනක බෝට්ටු හරි දාගෙන ලෝකේ ගවේෂණය කර කර මෙහෙම යනවා. අපේ පොලිටිකල් වල එක හොඳට පේන එක පොලිටිකල් වල කීයෙන් කී දෙනාද ඉන්නේ නිකන් මේ ලෝක තත්ත්වයක් බාර ගන්න පුළුවන් ලෝකේ දේවල් වෙනකොට ඒ දේවල් එක්ක සාවධාන වෙන්න පුළුවන් ඒකට අපේ පොලිටිෂියන්ස්ලා අපි දකින්නේම නිකන් කුඩු කේඩු කන්නේ ඒ කියන්නේ මට හිතා ගන්න බෑ සමහරවෙම් පොලිටික්ස් කරන්නේ හොරකම් කරන්නමයි උට හොරකම් කිරීමේ සොමි හොරකම් කිරීම කියන්නේ ඒක චූටි ආසාව ඒ වගේ අපි අර ගෙවල් පැත්තේ ඉන්න අල්ලපු ගෙදර එකගේ හොරකම් කරන ඒවට ඒ වගේ හොරකම් කරන්න ආසෙන් පොලිටික් කියන්නේ ඊට වඩා ලොකු ආසාවක්. පොලිටික්ස් කියන්නේ තමන් පොලිසි එකක් හරි තමන්ට තියෙන මේ යම්කිසි අපි කියන්නේ මේ ලෝකේ ගැන යම්කිසි දැක්මක්. ඒ දැක්ම අනුව ඒ රටක් හදන්න උට chance එකක්. ඒක ඇස්සේ උ කල්පනා කරන මේ ඉන්දියා හරි දාගන්න. ඒ වගේ. ඒක ටිකක් බුල්. ඒක මම කියන්නේ දැන් පොහොට්ටුවට හොරා හොරා කියලා හරියන්නේ නැහැ. ඒක ලංකාවේ අනන්‍යතාවයක් වෙලා තියෙනවා. අපිට JVP එක ඇතුළෙත් පේනවා ඒ තියෙන පොඩිකම්. හැමදේම නිකන් මොකද හඳුන්නේ තියෙම කියන කතා බැලුවෙන් පස්සේ අරුගේ බත් එක ඌ මෙහෙම ලොකු බත් එකක් කෑවා මට ඒ බත් එක නෑ අරු ලොකු පුතුවක ඉඳගෙන ඉන්නේ පාර්ලිමේන්තුවේ කනවා මේ ඒ වගේ ප්‍රශ්නේ නේ චූටි ප්‍රශ්න මේවා මේව පොලිටික්ස් නෙමෙයි ඉතින් මේ පොලිටික්ස් පොලිටිකල් ලෙවුන්ටත් ඒ දැක්ම නෑ උන් ඒ තරම් චූටි වෙවි යනවා එතකොට ඒකම බලපාලා තියෙනවා ආටිස්ට්ටට උන් ඒ රටේ ඉඳගෙන පොළව හාරගෙන යන්න බලනවා මිසක් ඒක උඩ බලන්නේ අහත බලන්නේ ඉතින් එහෙම රටක මං හිතන්නේ අර අපේ ප්‍රජාව වැඩිපුර මහින්දලා වගේ කියන්න ඕන ඔකට 2005 ඉඳන් ලෝකේ අපිට හතුරුයි කියලා හදපු එක බෝ වෙලා තියෙන හොඳ ගානක්. ඒක JVP එක ඇතුලේ තියෙනවා. ඒ බරාවි වලින් උතුරට ගහපන් කියපු තැන ඉඳන් 11ත් ඒ ලයින් එකේ හිටියා. අනිත් හැම පක්ෂක ඇතුලේමත් ඒක තියෙනවා. අපි ගත්තොත් එහෙම සජිත් ගත්තත් මම දැකලා ළඟදී කිව්වා ගමක් ගන්න පන්සල් හදනවා. ඔව්. ඒවද නායකයෙක්ගේ වැඩ. කියන්නේ අපිට තියෙන පන්සල් නැති ප්‍රශ්නේ අද ලංකාවේ. ඔන්න ඕ වගේ බැලුවාම අපිට තේරෙනවා අපිට ඉන්න ඇත්තටම රණින් නෙමෙයි මට මම බයෙන් කල්පනා කරන ප්‍රශ්නේ අපිට ඉස්සරහට ඉන්න නායකයා කවුද? ඒ කියන්නේ සජිත් රට ගොඩදායි හරි සජිත්ගේ දැක්ම තියෙනවා. සජිත් තමයි ප්‍රැක්ටිකල් මොකක් හරි සෙන්ස් එකක් තියෙන පුළුවන්. මම කියන්නේ එයා ප්‍රකාශ කරන දේවල් වලින් අපිට ඒ දැක්ම තියෙනවා කියලා පේනවා. අනුර කරන වැඩ වලින් අපිට පේනවා නිකන් රට ගොඩ දාන මට්ටමකට තමයි මේ දැක්ම තියෙන්නේ කියන්නේ. කාටද ඒක පුළුවන්? මං හිතන්නේ මේ අනිත් පැත්තේ නාමල්ලේ කිය කිය බැන ඒ කියන්නේ බණින එකෙන්ම තමයි ගන්න යන්නේ. නාමල් හදලා ගන්නවා. සෙ විමුක්තිය කියලා කියන්නේ. ඔව්. විමුක්තිය නට නම් මම කැමතියි ඉතින් එනවා නම්. විමුක්ති පාවුවේ උනාට එන්න පුළුවන් නම් ඉතින් අපිට ටිකක් හොඳයි. ලෝක දැකපු මිනිහෙක් මම කැමති කොහොමත් මේ වෙන බටහිර රටවල් වල ජීවත් වෙලා එක්ස්පීරියන්ස් එකක් තියෙන මිනිස්සු ලංකාවට එනවා. දැන් ඔය ලංකාවේ වුන් දැන් මේ දවස්වල තොග පිටින් රට දාලා යනවා. මම හරියට උනන්දු කරනවානේ යන්න කියලා. ඒ යන්නේ මේ වගේ වෙලාවක බය වෙලා රැල්ලට යනවා. දැන් රට නොගියොත් එහෙම නිකන් අපිට කොන් වෙනවා නේ. රට පැනගත්තේ නැත්නම් කොන් වෙනවා. සමහර උන් රට යන්නේ මොකටද හේතුව කියලා උන් දන්නේ නැත්නම් යනවා ඕක. අර රැල්ල. මේ උන් ටික ගියහම මේක පොඩි ඉඩක් හැදෙනවානේ. ඉඩක් හැදුනහම මේක අපිට නිකන් පුළුවන් නම් ලංකාව වගේ රටවල් වල වීසා ෆ්‍රී කරන්න. ඔව්. ඕන සුද්දෙකුට අවිල්ලා මේක ඇහතේ ඕන මකුලක් ගන්න. මොකද මේකට එන්නේ මේකට ආදරේ මිනිහ. ඌ අවිල්ලා තේ කඩයක් හරි දායේ. පිට රටක තේ කඩයක් දැම්මම අපේ එකාගේ තේ කඩේට වඩා වෙනස් ඒක. ඒත් ඒකෙන් අපිට මොකක් හරි අලුත් දෙයක් පටන් ගන්න පුළුවන්. නම් කියන්නේ වෙන රටවල් වල ලෙවුන්ට මේකට ආරාධනා කළා මේ රටේ වුන් පුළුවන් තරම් වෙන රටවල් වලට ඇවිීම තමයි ලංකාව පැත්තෙන් ගන්න පුළුවන් සුබදායිම ක්‍රමය කියන්නේ. දැන් මචං දැන් ලංකාවේ දැන් මේ පොලිටිකල් ලීඩර්ස්ලා ඒ කියන්නේ දැන් අපි ගත්ත එකේ කාලවල ලංකාව පාලනය කරු නැත්නම් පාලනය කරන්න ආපු කට්ටිය ගැන මේ මට හිතෙන්නේ මිනිස්සුන් මේගොල්ලෝ පත් කරගත්තේ තෝරගත්තේ මේ එක එක තමන්ගේ ආසාවල ඒ කියන්නේ දැන් ජයාරු නම් ගේන්න අර අවුරුදු 7ක් පරිප්පු කාලේ වරලා අර මොකාගෙන් හරි ගොඩ යන්න ඕන කියලා හයම් පහක් දීලා ජයාරුව ගේනවා. ඊට කලින් ඉතින් අර නිදහසත් එක්ක මේ පරම්පරාවෙන් එන්නේ. හැබැයි මේ දැන් ප්‍රේමදාසත් එක්ක මේ අපේ මිනිහා පොඩි මිනිස්සයාගේ නායකයා. ඊට පස්සේ චන්ද්‍රිකාට ආ ලස්සනට ආව ලස්සන අත උස්සගෙන ආවා. ඒක ඊට පස්සේ මහින්ද ගත්තත් මහින්දගේ තිබ්බ යුද්ධ විතර අපේ වීරයා මින් කර. ගෑනු නම් මහින්දට ආසාවක් ආවා. දැන් ගෝටලත් තිබ්බ ඒකනේ. දැන් තමයි අපි රණිල චන්දගේ නේ මේ පත් උනේ.
තාමත් මේ ලංකාව විසුගේ ආසාවල්ක පොලිටිකල් ලීඩර්ස්ලා තෝරගන්නේක වලංගු වේද ඉස්සර නැත්නම් ඒක දැන් ඒක අතර පොලිටිකල් පාටිස් ඉවරනවා වගේ ඉවර වෙයිද මම මං හිතන්නේ මේ අපි අපි අපේ නායකයව මාර ලොකුයි කියලා ගන්නවා කියලා කියන්නේ අපි කොයිතරම් පුංචිද කියන එක මිනිසුන්ට එහෙම නිකන් නායකයව ලොකු වෙනවා නම් ලොකුවට ඒක තමන්ගේ හීනමානය පිළිබඳ ප්‍රකාශනය තමයි අපි අර අපි පුංචි වෙනකොටනේ අපි පුළුවන් තරම් ලොකු පිළිම හදන්න උත්සාහ කරන්නේ ඒ වගේ තීන්දයක් වෙදී ඒකට ඒකෙදී ඒක යන්න පුළුවන් පීක්ම තැන උපරිම තැන තමයි මේ මහින්ද ගියා මහින්දට වඩා ඉහළට යන්න බැරි වුණා ඒ හීනමානේ අපේ දින හීනමානේ ලොකු මේ ඊට වඩා ලොකු එකක් හදන්න නෑ අපව කවුලා මං කිව්වේ අර මෛත්‍රීපාලට පස්සේ මීට වඩා ජෝකර්ලා එනවා මිසක් ආපහු වෙන්නේ නෑ කියන එක නේ ආයි ඒ ප්‍රතිරූපේ හැදෙන්නේ නෑ හැබැයි ඒ වෙනුවට අර ඔය ආසාව ගැන තියෙන අසනීපටි කිවර වෙන්නේ නෑ ඒක එක එක විදි වලින් එක එක ලෙඩ විදියට මතුවෙවි යන ඒක සෝෂල් මීඩියා බලන් හිටියොත් අපිට පේනවා මේ මොනවාද තියෙන අසනීප කියලා. ඒ වගේ අසනීප ගොඩක් එක්ක රටක නායකයෙක් පත් කරගන්නවා කියන එක සෑහෙන අර්බුදකාරී වැඩක් තමයි. ඉතින් රනිල් දෙපත්තීමට මම කැමති ඒකයි. මම හැමතිස්සම කියන්නේ මම මේ රනිල් දෙපත්තීමට කැමති මම ඒක ජනතාවගේ ඍජුපත් කිරීමක් නෙමෙයි. ඒක අර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ඇතුලේ වෙච්ච කලබගෑනියකින් වෙච්ච පත් කිරීමක්. ඒක අමුතු ස්පේස් එකක්. එතකොට රනිල්ට අර වගේ මහා පෞරුෂයක් කවදාවත් තිබුණේ නැහැ. මොම නිකන් රනිල්ට දෑයි කිව්වා අරක කිව්වා මේක කිව්වා මිනිහා අවුරුදු 70 ගානක් වෙනකන් ඉවසගෙන ඉඳලා අන්තිමට කිසිම ගේමක් නැතුව ගාන්ට එත්තු මාරු වෙච්ච එකම ජනාධිපති. ඒකත් එකම දේ තියෙන්නේ දක්ෂතාවය කියන එක ඇත්තටම තනි මිනිහෙක් මහා පක්ෂ අනම්මන මුකුත් නැතුව තනි මිනිහෙක් දක්ෂ විදිහට ගේම් එකක් ප්ලේ කරනවා කියන එක හොඳටම පෙන්නපු එක. ලංකා විද්‍යාවේ එහෙම පෙන්නලා නැහැ. ඒ තමයි පෙන්නපු තැන. ඒතර එයාට ඊට පස්සේ ඒ මහා පෞරුෂයක්වත් මහා ජනපිරිවරක්වත් ඊට පස්සේ එයාට තව තියෙනවා නිකන් අර මාර ලිංගික පෞරුෂයක් මහින්දට තිබුණා නිකන් ගෑනු බදා ගන්නවා ළමයි උඩ දානවා එහෙම. එහෙම පෞරුෂයක් මුකුත් නැහැ. ඇඩ්වර්ටයිසින් කැල්ල නැහැ. ඒතර මේ තියෙන්නේ තනි කර ඒ ක්‍රියාවෙන් පත් වෙච්ච මිනිස්සු. ඒතර ඒ තැන ඒක තමයි ඉවස ගන්න බැරුව දැන් කියන්නේ නා කියයි අරුයි මූයි මුව පන්නන්න ඕන මතක බෑ පිං අරකයි මේකයි කියන්නේ කියන්නේ ඒ කතා මොකද අපිට කාලා ඉන්න බෑ ඒක අර අපේ ලෙඩ ටික කැරලි ගහනවා මූව අපිට ඕන කරන අපේ හීනමානය ප්‍රකාශ කරන්න පුළුවන් නායකයෙක් අපිට නැහැ ඒත් එහෙම වුණා ඒක තමයි ලෙඩේ තේරුම් ගන්න තියෙන වැඩේ ඉතින් අනිවාර්යෙන් තව ලෙඩු ටිකක් අරගෙන එනවා ඒත් මේ ලෙඩු අතරදී අපිට තෝරගන්න තියෙන්නේ ටිකක් අඩුවෙන් ලෙඩ දැන් මේ කියද්දි මචං මතක් වුණේ මට දැන් මේ මයි නම් වෙන්දට කලින් මේ ගොඩාක් සෝෂල් මීඩියා වල එතකොට එක එක තැන් පත්තර වල ජනාධිපති අපේක්ෂකයෝ හිටියන ගොඩක් ඔව් අපි ඒ කාලේ ගණන් කරලා බැලුවා 20ක් විතර හිටියා ඒ කියන්නේ ඊළඟ ජනාධිපති වරින් නේද අනුර කුමාර හිටියා එයාත් පටන් ගත්තා සෝලිස් එකෙන් පාඩිනි චම්පික හිටියා එයාත් පටන් ගත්තා සෝලිස් එකෙන් එතකොට ඔහොම ඇවිල්ලා මේ සරත් ෆොන්සේකා ඔක්කොම එන ධම්මික පෙර වෙනකම්ම ආවා ජනාධිපති අපේක්ෂක හැබැයි කොතනත් රනිල්ගේ නම කියවුන්නේ නැහැ. ඒ රනිල්ව අත්හැරලා කිව්වේ ඊළඟ ජී පොටි මම මගේ මැප් එකේ හිටියේවත් නැහැ. ඔව්. මම රනිල් වාදී අනම්මන කියලා මගේ මැප් එකේ රනිල් කෙනෙක් හිටියේ නැහැ. ඒ දැන් මේ අපේක්ෂක ගැන කතා වෙන්නේ නැහැ. මේ ජනාධිපති අපේක්ෂක ගැන චම්පි ගැන කතා වෙන්නේ නැන්නේ. සුනාමියක් ආවනේ. ඔව්. කෙලිම සුනාමියක් ආවා හොදපාලු. ඔව්. අර ගහගෙන හිටපු ප්ලෑන් මට මතක ජේපී එක ඊට කලින් තමයි ගමට යන්න පටන් ගත්තා. ඔව්. ගමට ගියා විතරයි මෙන්න ඔක්කොම නගරේ උන්ට එළියට බැස්සා ගම අතහැරලා උන් ආපහු නගරේට ආවා. ඒ වගේ තීන්දයක් උනේ. ඒ කියන්නේ කාටවත් ගණන් හදන්න බැරි පොලිස් දේශපාලන අහම්බයක්. ඒක ලොකුම අහම්බයක් සිද්ධ වුණා. ඒ අහම්බේ සිද්ධ වුණ එකම හේතුව මධ්‍යම පන්තියට මේ මධ්‍යම පන්තියේ විනෝදයට බාධා කිරීම. වෙන කිසි ඔය කියන දේශපාලන කතන්දර කයි කතන්දර මුකුත් නෑ උතන. මිනිස්සු ජාතිවාදය අතහැරලවත් මිනිස්සු මේ ආගම් අතහැරලා මාර මේ ප්‍රේමයෙන් බැඳිලා සියලු ජාතීන් ඔය කේම්ම කිසිම දෙයක් නැහැ ආයෝ ජාතිවාදය වුණත් අවුස්සල ගන්න පුළුවන් ඒක අනිවාර්යෙන් ඊළඟ තන් දෙනකොට එක පිලක් ජාතිවාදය අරගෙන එනවා මේක තමලට ඉන්නේ උන් ඔක්කොම එකතු වෙලා ඒක ආයෙ උස්සන් එන්න පුළුවන් මේ එතනදි වෙච්ච දේ තමයි ඔය මොක ආවත් මධ්‍යම පන්තියේ විනෝදයට බාධා කරොත් බඩු බණි දැන් ඒක පාඩම ඒක ආයි ඔය කියන නිරුදන පන්තියවත් ග්‍රාමීය පන්තියවත් ගමට ආල් නැති වුණා පෝර නැති වුණා ඔය මුකුත් වෙන්නේ නැහැ වෙන්නේ මධ්‍යම පන්තියේ විනෝදය බාධා කිරීම ඕක වුණොත් රණේ වේවා වෙන කවුරු හෝ වේවා ඉන්න ජනාධිපතිට යන්න වෙනවා එතන තමයි විප්ලවය තියෙන්නේ හැබැයි ඔය විප්ලවය ඔය කියන දේශපාලන පක්ෂවලට සංවිධානය කරන්න පුළුවන් එකක් නෙමෙයි මොකද මධ්‍යම පන්තිය එහෙම පක්ෂ බදාගෙන දේශපාලනය කරන්නේ නැහැ උන් දේශපාලනය කරන්නේ උන්ට පොලිටිකල් ඓඩියා එකක් තියෙනවා. උන්ගේ පොලිටිකල් ඓඩියා එක උන්ගේ ලයිෆ් එකට සම්බන්ධයි. ඒ ලයිෆ් එක ඇතුළේ උන් එක එක ඒවා කරනවා. උන්ට මේ මාස 3-4 ඉඳගෙන පාරවල් වල පැල්පැඳගෙන මිනිස්සු යක් වෙලවනවා වගේ වැඩ කරන්න බෑ.
දැන් අනිත් එක දැන් මේ දැන් සෙක්ස් ගැන කතා කරොත් තාම දැන් මේ අපි අර ආට් ගැන කතා කරා වගේම දැන් ලංකාවේ සෙක්ස් ගැනත් මාන ප්‍රශ්නයක් තියෙනවා දැන් මේ ළඟදී අපි දැක්ක පත්තරවල මේ විශ්වවිද්‍යාලයේ සිසුන් 50කට AIDS කියලා HIV AIDS හොයාගන්න තේරෙන්නේ නැහැ කිලි AIDS කියලා දාලා තිබුණා මට ඊට පස්සේ කියවන්න හම්බුච්ච මම දන්නේ ඒක විස්තරය ගැන ඒක බොරුවක් කියලා ඒ කියන්නේ 14 දෙනෙක්ද කොහෙද තමයි විශ්වවිද්‍යාල සිසු හිටියම 50ක් කියලා රවුම් කරලා තියෙනවා හැබැයි මම කල්පනා කරන්නේ ඒක නෙමෙයි කවුරු හරි ඒක කිව්වා කියලා එකෙනෙක් නම මේ 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 මහාචාර්යවරියක් හරි කවුරු හරි රිසර්ච් එක කෝට් කරලා තිබුණා එකෙනෙක් නම. එයා තමයි පස්සේ කියනවා කියලා තිබුණේ මේක බොරුවක් කියලා. මං කියන්නේ එහෙම බොරුවක් කිව්වා කියලා නවත්තන්න බෑ කියලා. ඒක හෙඩ්ලයින් එකක් ලොකු. ඔව්. හරිද රජයේ ප්‍රධාන පුවත්පතේ. රජයේ ප්‍රධාන පුවත්පතක ඒ මතිවට AIDS ගැන ලොකු බයක් ඇති කිරීමක් සමාජය ගැන ලොකු ආතතියකට තල්ලු කිරීමක් සහ බොරු ප්‍රවෘත්තියක් මෙහෙම මවන එකේ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ මේවා එවනම් නීතියෙන් අභියෝග කරනවා. ඒ කියන්නේ එහෙම පුළුවන් ද මීඩියා වලට ඇදෙන්නේ. ආණ්ඩුවේ පත්තර වේවා වෙන පත්තර කවුරු වුණත් ඒක ඒව නිකන් මේ මේ නිකන් ඒක වැරදීමක් අරේ මේ කියලා ෂේප් වෙන්න පුළුවන් එකක් නෙමෙයි මොකද ආපහු ඒ වගේ ෆ්‍රන්ට් පේජ් එකක් දෙන්නේ නැහැ නේ අපි අපේ අතින් බොරුවක් කියවුණා කියලා එහෙම කියන්නේ ඒකනේ චින්තක යුනිවර්සිටි එකත් පේරාදෙණිය යුනිවර්සිටි එකනේ දැන් අර ඔය සෙක්ස් ගැන කතා කරද්දී දැන් පහුගිය කාලේ පේරාදෙණිය යුනිවර්සිටි එකේ ප්‍රශ්න ගයක් කියන්නේ රැග් සීසන් එක ගැන එතකොට මේ එකක් මම චින්තක එක ප්‍රශ්නයක් ගන්න මේ රැග් ගැන ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එක මොනවද කියලා සා මේ ඇත්තටම ලංකාවේ ලිංගිකත්වය ගැන ඔය ඕන් විය සහ ඊට උඩින් ඉන ප්‍රජාව ඇතුළ මොන වගේ එකක්ද ඔයාට දැනෙන්නේ සා විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළ ලංකාවේ කියන්නේ එක එක විදිහට ලංකාව ගැන අපිට කියවන්න පුළුවන් මම කියවන්නේ ඒ ඇන්ගල් එකක් තමයි මගේ ප්‍රධානම මම ප්‍රධානම බලලා ඒ කියන්නේ ඒක තෝරගන්න හේතුවක් මට ඒක දැනෙච්ච විදිය ඒ තමයි මේ ලංකාවේ තියෙන ප්‍රධානම ප්‍රශ්න සෙක්ස් ලංකාවේ තියෙන ලොකු ලිංගික අර්බුදයක් ඒක අර අපි කියන වික්ටෝරියානු එකෙන් ආවා කියලා අපි නිකන් කිව්වට ඊට කලින් ඉඳන් එනවා ඊට කලින් ඉඳන් බඩු එනවා ඒ අපි සුද්ධ ගැගේ ඉල්ලලා මේක බේරන්න ගියාට ඒක නිකන් මේ සුද්ධ හැලුවත් අපිට අහලන්න පුළුවන් ලෙවල් එකක නෙමෙයි තියෙන්නේ මේ ලිංගික අවුල කුහකකමක් විදිහක් තමයි ඒ කියන්නේ උඩින් එකක් කියනවා යටින් තව එකක් තියෙනවා මම හොඳටම ඔය රුංගාර දේවල් විකුණන නිසා මම දන්නවා ඒ උඩ ලෙවල් එකේ ඉන්න මිනිස්සු යට ලෙවල් එකෙන් ගනුදෙනු කරන්නේ කොහොමද කියලා ඒ දෙකක් විදිහට කියන්නේ හැම මිනිහෙක්ම දෙකට පැලිලා තියෙනවා එයාගේ අන්ධකාර ලිංගික ජීවිතය වෙනස් එයාගේ උඩින් පෙන්වන සදාචාරවාදී ජීවිතය වෙනස් මේ පැල්ම තමයි ඔය අපේ තියෙන හැම දේශපාලන තීන්දුවකට ඊට පස්සේ හැම සංස්කෘතික අවුලකටම කොටින පෞල් ජීවිතවල අවුල් වලට පවා බලපාන්නේ ඒ බොරුව හැම පවුලක්ම බොරුවක් උඩ ජීවත් වෙන්න පටන් ගන්නවා. උන්ගේ උන්ගේ පවුල් වල සම්බන්ධතා මැරිලා උන් පවුල කියන බොරුව ආරක්ෂා කරමින් ජීවත් වෙනවා. මේක ලිංගික අවුලක්. මෙන්න මේ මේ ප්‍රශ්නේ ඇඩ්‍රස් කරන්න ඕන. මේකම තමයි අපිට රැග් එක විදියට නැත්නම් කැම්පස් ප්‍රශ්න විදියට කැම්පස් ප්‍රශ්න විතර නෙමෙයි සමහරලාට ආණ්ඩු පෙරලන ප්‍රශ්න විදියට හම්බු වෙන්නේත් අපිට ඒකලංගෙ තියෙන ලිංගික ප්‍රශ්න. ඒක නිසා තමයි ඔය මේ දැන් හොඳම උදාහරණේ මම මගේ රිසර්ච් එකේ ජංගිය වණපුවේ මං ජංගිය වැණුවේ මගේ ප්‍රකාශනයනේ ඒ කියන්නේ මම කියන්නේ ගෝඨාභය කියලා කියන්නේ ලංකාවේ ලිංගික දරුණු ලිංගික යටපත් කිරීමක ප්‍රතිඵලයක් කියන එක තමයි මගේ නියෝජනය මම ගිහිල්ලා ජංගිය වැණුවා ඒ ජංගියට ආපු විරෝධයක් තියෙනවානේ ජංගිය දැකපු ගමන් සලිත වෙනවා ජංගිය දැකපු ගමන් සලිත වෙනවා කියන එක يعني ඔබ ජංගිය පිටින් ඵලයන් ඔබ හෙළුවෙන් ඵලයන් කියලා කියන්නේ මේක මිනිසුන්ට හිතෙන්නේ මිනිහ කෙළුවෙන් යන එක ලොකු ප්‍රශ්නයක් නේ හෙළුව කොහොමද ප්‍රශ්නයක් වෙන්නේ හෙළුව කියන එක ස්වභාවික දෙයක් අපි අඳුම තමයි කෘතිම දේ. ඒක අරග මිනිසුන්ට ලොකු අවුලක්. තාමත් මම එදා එතන ජංගිය වනලා ආවා. තාම ජංගිය මචං මිනිස්සු ඔළුවේ වනාගෙන Facebook එකේ හැම තැනමනේ. ඒකෙන් පේන්නේ ජංගිය ගලව ගන්න බෑ. ඒ වනපු වැටේ තියෙන ජංගිය දැක්කේ නෑ වගේ යන්නවත් ඒක ගලවලා තියලා යන්නවත් බෑ. උන් ඒක ඔළුවේ වනාගෙන හැම තැනම ඇවිදිනවා. ජංගියක් මේ තරම් කාලයක් දුවනවා කියලා කියන්නේ. ඔක වෙන රටක ඔය විදිහට වෙන්නේ නෑ. වෙන රටවල හෙළුවෙන් දුවනවා මිනිස්සු. නල්ල පොලිසිය කේකේ මැච්චල දෙම අර පල් එකක් ගන්න ගන්නේ මේක මචං මේක තමයි සෙක්ස් අවුල ඕන දෙයක් කතා කරනකොට උන් දන්නේම නැහැ උන්ට එන්නේ එකපාරට ජංගිය කියලා ඒක තමයි ඒ අවුල ඒ කියන්නේ මේ අවුලේ ප්‍රකාශනයක් තමයි අපේ හැමතැනම තියෙන්නේ අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියලා කියන්නේ දරුණු සෙක්ස් අවුලක ප්‍රතිඵලයක් මොකද එයාව විශ්වවිද්‍යාලයක් ඇතුලේ අපි දන්නවනේ ඒක ඇතුලේ කල්චර් එක කොහොමද කියලා ඔක්කොම දේවල් හොරෙන් කරන්නේ තියෙන මල්පාර කියලා තියෙනවා ලව් කරනවා ඒක තමයි ලව් කරනවා බට ඒක ලව් කරන හැටිත් අපි දන්නවා කොයි විදිහට ඒක ලව් කරන්නේ කියලා. ඊට පස්සේ සිගරට් බොනවා නම් ඒක කොයි හරි ගිහිල්ලා හැංගි ගිහිල්ලා අස්සකට ගිහිල්ලා බොනවා. ඒකට කොට කලිසම් අඳින්න බෑ. ඊට පස්සේ මේ අපේ කාලේ නම් ජීන්ස් අඳින එකට පවා සෑහෙන කෙල්ලොන්ට ලෙඩා. මේ කොල්ලොන්ට ටී-ෂර්ට් අඳින්න බෑ. ඔයගේ තමයි රැග් කියලා තියෙන්නේ. මේ කාලේ මේ රැග් කියන්නේ මම රැග් එකට විරුද්ධ මනුස්සයෙක් නෙමෙයි. මම ඇත්තටම විශ්වාස කරනවා රැග් කියන එක පාවිච්චි කරන්න පුළුවන් අපි පුරුදු වෙලා අපු සංස්කෘතියින් වල තියෙන අවුල් කඩන්න
ඔබ තවදුරටත් ඔය ග්‍රාමීය ග්‍රාම්‍ය සංස්කෘතිය කොටසක් නෙමෙයි. ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියන කැඩිල්ල කඩන්න තමයි. එතකොට අපි එතනදී ජාතිවාදී අවුල්, ලිංගවාදී අවුල්, ආගම්වාදී අවුල්, කුලවාදී අවුල් කඩන්න ඕන. එන්න ඕකට රැග්ගෙට පාවිච්චි වෙන්න තිබුණා කියලා මම කියන්නේ. එහෙම පාවිච්චි වෙන්නේ නැහැ. ඔය 50 දෙනෙක්ගේ HIV කතන්දරය ආවහම මගේ යෝජනාව වුණේ කැම්පස් වල කොන්ඩම් මැෂින් හයි කරමු කියලා. ආ කැම්පස් එකකට කොන්ඩම් මැෂින් එකක් දාමු. කොන්ඩම් මැෂින් එක දාන්නේ කොන්ඩම් පාවිච්චි කරන්න මුන් ගිහිල්ලා කොන්ඩම් ගනී කියන එක නෙමෙයි. අපි නොමිල කොන්ඩම් දෙනවා. නොමිල කොන්ඩම් දෙන එක ලාභයි ඔය. ඒ HIV නැතත් අනවශ්‍ය ගැප් ගැනීම වලට මොකද කරන්නේ? එතකොට ඊට වඩා එතන තියෙන පණිවිඩය තමයි අපි විවෘතව ලිංගිකත්වය බාර ගන්නවා කියන ප්‍රකාශනය. අපි විශ්වවිද්‍යාලයක්. අපේ විශ්වවිද්‍යාලය ඇතුළේ අපි ලිංගිකත්වය විවෘතව බාර ගන්නවා. ඒක තියෙනවා අනිත් මොනවාද ATM මැෂින් වගේ කොන්ඩම් මැෂින් එකක් තියෙනවා. මෙන්න මෙතනට තල්ලු කරන් තමයි මම ওই නිවුස් එක පාවිච්චි කරේ. මොකද හේතුව මම දන්නවා මේකෙන් ඔය කියන කඳුළු ගෑස් කකා බැරියර් පෙරලා පෙරලා නටන මගුලට වඩා මෙන්න මේකෙන් තියෙන ලොකු සංස්කෘතික විපර්යාසයක් වෙනසක් විශ්වවිද්‍යාලය ඇතුළට යෝජනා වෙනවා. එළිය හිටියනම් වසන්ත මුදුලිගෙන් අහන්න තිබුණා කැමති නැද්ද කියලා. ඔව් පව් වැඩේ අහිංසකයාට තමයි. ඒ කියන්නේ මෙන්න වසන්ත මුදුලිග කියන මම ඇත්තටම දුක් වෙනවා. ඒ වසන්ත මුදලිගේ අන්තරේ නායකත්වයට පත්වීම ගැන මම ලොකු සතුටකින් ඉන්න මිනිස්සෙක්. මොකද අර එයා කියන ඔය වැඩි ප්‍රජාව අතරින් ඇවිල්ලා ලේසි නෑ. ඔව්. මේ ලංකාවේ තියෙන කුලවාද අනම්මනම් කෙහෙම්මල් ඇතුලේ පන්තිවාද ඔක්කොමත් ඇතුලේ ඔය තැනට එන්න. හැබැයි මුන් උඹ අරගෙන පාවිච්චි කරන හැටි අර 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 වැඩි කට්ට කාලා ඒ වැද්දෝ ඉඳ අතරින් ඇවිල්ලා කැම්පස් ආපු කොල්ලව ඌ විනාශම කරනවා. මචං මේ දැන් මේ ජාතිවාදී කියලා කිව්වහම මම ආයෙ අහන්නේ මේ දැන් ලංකාවේ පොලිටික්ස් වල තියෙන ප්‍රශ්නය තමයි මේ. ඇත්තටම ජාතිවාදී කියන තොඩ දැන් තාමත් කුලවාදයේ තියෙන ටිකක් දරුණුවට. ඒ කියන්නේ අපි ගත්තොත් හැම දිස්ත්‍රික්කේම ආසේන මා අපේක්ෂක නැත්තම් සංවිධායක තොරද්දී කුලේ බලන. අදුම ප්‍රාදේශ සභා කේන්ද්‍ර ගම් වල අපේක්ෂක තොරන්න කුලේ බලන. මේ මේ කවුරුත් මේ හැංගි හොරා කරන දෙයක්. ඒ කියන්නේ ජාතිවාදී ආගමවාදී කියන ලොකු කතාව කියන කුලවාදය ගැන කියන්න කතා කරන්න බයයි. හැබැයි පක්ෂය තුල අද ඉන්ටෝ බෝඩ් වල මේ කුලේ බල්ල තමයි අපේක්ෂක තෝරන්නේ. මොකද ඒකට කරන්නේ? ඒක කියන්නේ වැඩි ඒක ඇත්තට මං හිතන්නේ ලංකාවේ ජනාධිපති කෙනෙක් වෙන්නවත් පුළුවන් වෙනවා කියලා ඒ මේ කුලවාදේ නැතුව. ඒ කියන්නේ අදාළ කුලේ නැතුව ඔය අපි කිව්වනේ ඕක මේ ලොකු ලොකු සිස්ටම් එකක්නේ. ඒ කියන්නේ ජනාධිපති කෙනෙක් හරි නායකත්වයක් එනකොට පන්සල් ටික. පන්සල් කියලා කියන්නේ නිකාය වලට බෙදිච්ච කුලවාදී ප්‍රකාශනය. ඒකට ඒගොල්ලෝ ඒකට සපෝට් කරනවා. ඒතර ඊට පස්සේ මේ පන්සල් යටතේ ඉන්න දායක සභාවල් ගම්වල නායකයෝ මෙහෙම මෙහෙම සාම්ප්‍රදායික අර අපේ තියෙන බල කණු ටික මුන් ඔක්කොම කුලයක් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. එතකොට කාට හරි හිතන්න පුළුවන් මම කුලයට විරුද්ධයි කියලා. මම කියන්නේ කුලයට විරුද්ධ වෙච්ච එක තමයි අවුල කියන්නේ. ඒ කියන්නේ අපි කුලය කතා නොකළ යුතු දෙයක් කියලා දැම්මම කුලය කතා නොකළ යුතු දෙයක් කියලා දැම්මම කුලය ගියා අර යට අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ වැඩ කරනවා ඒක හැම එකක් අස්සේ. ලංකාවේ කුලේ විතරක් නෙමෙයි ස්කෝල කුල. ඔව්. ආනන්දේද? ආනන්ද. රෝයල්ද? ඒ කියන්නේ එතකොට අපේ ස්කෝලේ කුලයක්. ඒ ස්කෝලේ කුලයට තමයි අදින්. හැම එකෙම ඔය ඒ කුල කැලල තියෙනවා. ඒක යටින් යන්නේ. දැන් ලංකාවේ කුලවාදී ගත්තොත් එම් මම හරි උනන්දුවෙන් හදාරන විෂයක් ඒක. ඒකට හේතුව ඒ හැම කුලයකටම අවිල්ල තියෙන මේ ගති පැවතුම්. ඒක හරි සුවිශේෂයි. එතකොට මේ ඒ ඒ ඒ කුලේ මිනිස්සු ඒ වැඩ ඇතුලේ ඉගෙනගෙන තියෙන ආර්ට් වෙන්න පුළුවන්. සමහරවෝ මේ වුන්ගේ තියෙන වෘත්ති ඇතුලේ අරගෙන තියෙන වෙන වෙන මේ 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 ලයිෆ් එක දිහා බලන විදි මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඒක ඒවා අර අපි කියන්නේ නිකන් මොනවාද කොරහල් හැමයක් එක්කම කොරහ විසි කරා වගේ විසි කරන වෙනකොට අපිට කුල දිහා බලන්න තිබුණ කුලෙන් අපිට ලැබිච්ච දේවල් සහ කුලේ සාකච්ඡාවට ගන්න තිබුණා. ඒතර කුලේ සාකච්ඡාවට අරන් කුලේ එළිය තියෙද්දි කාටවත් බෑ ඒක හංගගෙන ගේම ගන්න. අන්න එතකොට අපිට විරුද්ධ වෙන්න තිබ්බා. කුලේ උඹ තියාගන්නේ බැ කාගවත් අවස්ථාව උඹට කුලේ හිඳ ගන්න බෑ. කුලේ කියන එක පර්සනල් මැටර්. කවුරු හරි කතාද බඳින්න කුලේ මේකෙක් හොයනවා නම් ඒක උන්ගේ ප්‍රශ්නයක්. හැබැයි අවස්ථාව ඒ කියන්නේ රැකියා අවස්ථාද, දේශපාලන අවස්ථාද මේ වෙනකොට කුලේ බලපාන්නේ කොහොමද කියන එක අර විරුද්ධව කතා කරන්න තිබුණා. දැන් තියෙන්නේ කතා කරන්න එපා මචං කුලේ කතා කරනකොට කුලේ උඩ එනවා. බයිලයක් නේ. කුලේ කතා කරන්න ඕන. කුලේ තියෙන ලස්සන දේවල් කතා කරන්න ඕන. කුලේ කුල නිසා අපිට වෙච්ච ඒක නේ. ඒක අපි පව කරගෙන ආපු අපේ උරුමයක් නේ. නිකන් අපිට උරුමේ නෑ කැතයි ඊයක් අර 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 සෝෂල් ජස්ටිස් වොරියර්ස්ලා වගේ නිකන් පිළිම පෙරලලා ඒවා තිබුණ නෑ වගේ යන එක නෙමෙයි. ඒවා බාර ගනිමින් ඉස්සරහට යන සංස්කෘතියක් තමයි අපි හදාගන්නේ. මචං අන්තිමට මට අහන්න තියෙන දැන් චිත ඇඩ්වර්ටයිසින් පැත්තනේ වාගේ වෘත්තිය. ඔක ඇතුලේ සරල ගුවත් මොනහරි දෙයක් වාට ලැබෙන ප්‍රොඩක්ට් එකක් වා විකුණන්න ලේසි පහසු ක්‍රමය කොහෙලා ඒක ලස්සන කරලා විකුණන්නේ.
දැන් මේ සමාජය ගැන කතා කරනවා රට ගැන කතා කරන මේ වෙලාවේ අපි ඊළඟ කියන අපි දැන් 2048 වෙදී අපි දැන් ලස්සනට කදා ගන්න අවුරුදු 100ක් 2000 වෙනකොට විකුණන්න පුළුවන් දේ දැන් කට්ටි කියන ගංජා ඩයනක් ගමගේ කට්ටි මේ ගංජා ඉස්සේ අනිත් පැත්තෙන් මේ ලංකාව නයිට් සිටි එක පටන් ගන්නවා ඒක දැන් අපි දැක්කද ටුවරිසම් පැත්ත දැන් මම හිතන්නේ ක්‍රිකට් මේ වෙලේ T20 World Cup එක යනවා එතකොට දැන් මේ මොනවද අපිට මේ මේක ගොඩ ගන්න විකුණන්න පුළුවන් ඔයාලට කිව්වොත් මෙන්න මේ මොකද්ද විකුණන්න පුළුවන් කිව්වොත් ඔයාලට ඔළුවට කියන්න මොකද්ද විකුණන්නේ දැන් මේ බලන් ඉන්න උන් අතරේ ඉතරම තෙල් ටැංකියක් විකුණන්න පුළුවන්ද කියන්නේ මම කියන්නේ මෙන්න විකුණන්න බැරි කිසිම දෙයක් වැඩක් නැහැ ඔව් විකුණන්න බෑ කියලා කියන්නේ ඒකට වටිනකමක් නැහැ කියන එක ඒ කියන්නේ සියලු දේ විකුණන්න ඕන ඒ විකුණන්න වටිනාකම මොකද්ද කියන එක තීරණය කිරීමේ බලය තමයි අපි අතට ගන්නවා එතකොට දැන් මම කතා කරන විදිහට හැම එකෙක්ම හිතන්නේ මම මේ කියයි කියලා නේ දැන් ගංජා තමයි විකුණන්නේ ඕකනේ බලාපොරොත්තු වෙන මේක මම ඩයනාට කැමති නැතුණාට ඩයනා කරන යෝජනා වලට කැමති ඒකට හේතුව ගෑණියෙක් පළවෙනි දේ ගෑණියෙක් විදිහට මේ යෝජනා බය නැතුව ඉස්සරහ කියන්න පුළුවන් වෙච්ච එක පිරිමි ඇඹරෙනවා මම දැක්ක නිකන් හර්ෂද සිල්වා එහෙම වුණත් ඊ ගංජා විකුණන්න කියලා ඇඹරෙනවා ගෑණියෙක් නැකිටලා කියනවා නෑ ගංජා කියන්නේ ආර්ථිකය ඇමරිකාවේ ජනාධිපති කිව්වේ කොහොමද අපිට අපේ ගංජා ගැන අපිට අපේ අතින් වැරද්දක් වෙලා තියෙනවා. ඔව්. මේක නිවැරදි කරන්න ඕනේ. දැන් මේ ඇමරිකාව ජනාධිපතිට කියපු දේ මොකද හර්ෂ හැඹරෙන්නේ මොකටද මේ නේද? ඒ වගේ මේ මං කියන අර කැත බලපොරොයක් අනිත් එක අර තියෙන මේ ගමේ කම. කොච්චර වුණත් මේ ගොඩ ඇලියට පයින්. එතකොට අර ඩයනා කියන යෝජනා ප්‍රැක්ටිකල්ද නැද්ද කියන එකට වඩා මම කියන්නේ එයාට සාධනීය යෝජනා ටිකක් තියෙනවා. අපිට මෙහෙම දේවල් කරන්න පුළුවන් කියලා. සහ ඒවත් අසම්ප්‍රදායික යෝජනා. මෙච්චර කාල කවුරු try කරන්න බය වෙච්ච යෝජනා. ඉතින් මේ වගේ අමුතු ස්පේස් එකක් හදිච්ච වෙලාවක wild card ගහලා බලන්න පුළුවන්. Wild card කියන්නේ. හැබැයි මගේ යෝජනාව නම් අපිට විකුණන්න තියෙන ලොකුම දේ බුද්ධාගම. අපි බුද්ධාගම විකුණන්න පටන් ගන්නවා. බුද්ධාගම විකුණනවා කියලා අපි මෙච්චර කාල විකුණුවේ ජාතිවාදය යනම් මනම් ඒවා මිනිස්සු product විදියට බාර ගන්නෑ. ඒකෙන් අපේ බුද්ධාගම කියන product එක බාල වෙනවා. බුද්ධාගම කියන්නේ ජාතිවාදී අනිත් එකා ඉවසන්න බැරි කාලකන්ණි subject එකක් විදියට. බුද්ධාගම කියන්නේ ඒක නෙමෙයි. බුද්ධාගම කියන්නේ මෛත්‍රිය, කරුණාව, ඒ වගේ ලොකු සංකල්ප. ඒ වගේම මේ භාවනාව, ඊට පස්සේ තියෙන ඔය මානසික සුවය ගැන විකල්ප ජීවිතයක් ගැන ලොකු ඇඩ්වාන්ස් මෙතඩොලොජි එකක් බුද්ධාගම ඇතුළේ තියෙනවා. අපිට බුද්ධාගම විකුණන්න පුළුවන් ලෝකෙට මොකද අපිට විතරයි මේකේ කොපිරයිට් එක. ඉන්දියාවේ ආවට ඉන්දියාවට මේක රයිට් එක නැහැ. ඒකට අපිට පුළුවන් බෞද්ධ මාකටිං බෞද්ධ මනෝවිද්‍යාව රයිට් බෞද්ධ කඩකෙරුවා බෞද්ධ ගණිකා වෘත්තිය වුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද අම්බපාලිලා හිටියන්නේ. ඒකට ඒ ඇන්ගල් එක. ඒ කියන්නේ අපි මේ බුද්ධාගම ගාවනවා කියලා කියන්නේ මම මේ බුද්ධාගම නිකන් බාල කරලා කියනවා නෙමෙයි. මම කියන්නේ ආධ්‍යාත්මික ප්‍රවේශයක් අපිට එකතු කරන්න පුළුවන් අපි දන්න හැම විෂයක් ඇතුළට. ඒකට ආධ්‍යාත්මික ප්‍රකාශයක් මේ ප්‍රවේශයත් එක්ක අපේ විෂය අලුත් වෙනවා. අපිට ආපහු රීපැකේජින් කරලා මේක ආපහු ලෝකෙට දෙන්න පුළුවන්. වහාම බුද්ධාගම විකුණන්න පටන් ගන්න ඕනේ කියලා මම කියන්නේ. ඔව් ඉතින් චින්තා අන්තිමට ලස්සන යෝජනා කරන්නේ බුද්ධාගම විකුණන්න. මේක තමයි චින්තාගේ යෝජනාවෙන් මට හිතුණා ඊළඟ මචන් ප්‍රෝග්‍රෑම් එකේ මේ බුද්ධාගම විකුණන්නේ කොහොමද කියන ඊළඟ මචන් ප්‍රෝග්‍රෑම් එක අපි කතා කරමු. ඒකට කෙනෙක් ඉන්නවා. දැන්වතුළුට ආවා චින්තා දන්න අපි ඒ තවත් හැම කියන්නේ. අදට චින්තර බොහොම ස්තුති. මම දැන් ගොඩක් කළ මහන්සි වුණා මේ වැඩේට. කලින් පාර මචන් වගේ නෙමෙයි මේ පාර මචන්. රඟපෑම. ඒක රඟපෑමත් බලා ගන්න ඇති ඔයගොල්ලෝ. අපි ආයේ හම්බෙමු මචන්. හරි මචන්. ඕකේ. ජය වේවා.